අපි විශේෂයෙන්ම මේ කාලේ මාධ්‍ය තුලින් අපිට දකින්න අහන්න ලැබෙන දේවල් තියෙනවා. ඒ තමයි මේ ළමා අපචාර. ඒ ඒ ළමයින්ගේ ජීවිතවලට වෙන හානිය කොයිතරම්ද කියන එක අපිට හිතා ගන්න බෑ. මනෝවිද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මේක මානසික ලෙඩක්ද නැත්නම් මිනිසුන්ගේ චර්යාවද මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ වෛද්‍යතුමනි. ඔබතුමන්ට මේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරන්න පුළුවන් වෙයි. ඔව් නිර්මිනි. මම ඉස්සෙල්ලම කියන්න කැමති මතක් කරන්න කැමති ඔබ කවුරුත් අන්න ලස්සන සින්දුවක් නන්දමාන්නිගේ උඩඟුලියන් කොටා බඳින නීල වරළ සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. මේ පුංචි දරුව මල් වගේ ඒ මල තලන්නේ නැතුව ලස්සනට මලක් වගේ පිපෙන්න ඉඩ දෙන්න ඔබෙත් මගෙත් යුතුයකම් රටෙත් ජාතිත් යුතුයකම්. ඇයි ඒ මල තැලුනොත් ඒ මල නිසි ලෙස පිපෙන්න ඉඩ නොදුන්නොත් හෙට වෙනකොට ඒ ලස්සන දකින්න ලැබෙන්නේ නැහැ. මෙහෙම තමයි ළමා අපචාරය. මේක කාමාතුරයන්ගේ පාරාදීසයක් වෙලා ඔබ මම නෙවෙයි කියන්නේ ලෝක බැංකු වාර්තාවක් මම දැක්ක ලස්සන ලංකාව ගැන විශේෂයෙන්ම තායිලන්තය තායිවානය අපි ලංකාව වැනි රට ගත්තොත් එහෙම නිල්මිනි ලෝක බැංකුවේ කියනවා ලස්සන දෙයක් එයාලට මේක එයා ඉස්සෙල්ලම කියනවා මේක කාමා දරුවන් අපයෝජනයට ලක් කරන ළමා හිංසනයටපත් වෙන ළමා අපයෝජනයටපත් වෙන කාමාතුරයන්ගේ පාරාදීසයක්ලු ලංකාව මේ රටවල් අතරින් තායිවානය වගේම ඒ වගේම ඔය පිලිපීනය වගේ. ඉතින් ලෝක බැංකුව මෙන්න මෙහෙම දෙයක් කියනවා ලස්සන දෙයක්. එයාලට තියෙන පුදුමය කියනවා මේ තරම් සාක්ෂරතාවය හොඳට කියවන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක් හොඳට ලියන්න ඉන්න මිනිස්සු ඉන්න රටක ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒක තමයි පළවෙනිම දේ. දෙවනි දේ මම ඔබට කියන්න ඕන රහසක් තියෙනවා. දරුවෙක් අපයෝජනයට ලක් වුණොත් මානසික කායික හෝ ලිංගික වශයෙන් කුඩා කාලයේදී ඒ දරුවා අවුරුදු 21 වෙනකොට ඒ දරුවන්ගෙන් 80%ක්ම කිනම් හෝ මානසික රෝගයකට ගොදුරු වෙනවා. ආතතිය අවපීඩනය ජීවිතය ගෙනියන්න බෑ තරහ පාලනය කරගන්න බෑ ඉගෙන ගන්න බෑ පෞල් ජීවිතයක් ගත කරන්න බෑ ඉවනි මේක විසස් සර්කල් එකක් වගේ නවතින්නේ නැති කුමක් හෝ මානසික රෝගයකට ගොදුරු වෙනවා. ඊළඟ වැදගත් කරුණ ඔබ අහනෝ නිල්මිනි මේක මානසික රෝගයක්ද? ඇමරිකානු මනෝවෛද්‍ය සංගමයේ කියනවා දරුවන් සමක ලිංගිකව එකතු වෙන්න හෝ පුංචි දරුවන් ලිංගික යම් අඩත්තේටම් වලට යම් විදිය ලිංගික අපචාරයකට යොමු කරන්න ඇතිවන ආසාව මානසික රෝගයක් කියලා. මේ මානසික රෝගය මේකට කියනවා පීඩෝපීඩියා කියලා. මේ දරුවන් කාමාස්වාදය සඳහා පොළඹවන එක. මේකෙදී ඔවුන් කියනවා ලක්ෂණ කීපයක්. ඒ දරුවා අවුරුදු 13ට අඩු වෙන්න ඕන. ඊළඟට ඒ ඉන්න පිරිමියා අවම වශයෙන් අවුරුදු 16ක්වත් වයස වෙන්න ඕන. 16 හෝ වැඩි. දරුවත් ඒ අපයෝජකයත් අතර පරතරය අවුරුදු 5ක්වත් වෙන්න ඕන. මේක මගේ නෙමෙයි ඇමරිකානු මනෝවිද්‍යා සංගමය ඔවුන්ගේ මේ වර්ගීකරණය මේ මානසික රෝගයක් ලෙස වර්ගීකරණය කිරීම යටතේ ඔවුන් පෙන්වලා දෙනවා. එහෙනම් මානසික රෝගයක්. මේ රෝගින් අඳුනා ගන්න පුළුවන්. මම ඔබට රෝගින් අඳුරාගෙන මේ කතාවක් කියලා මම කියනවා. ඇයි දරුවෙක් අපයෝජනය නොකළ යුත්තේ? පුංචි කාලේ අපයෝජනය නිසා දරුවගේ මනසේ මොළයේ ඉතාත්ම සංවේදී මධ්‍යස්ථාන කීපයකටම හානි වෙනවා. හිතන්න පුළුවන් මධ්‍යස්ථාන හැඟීම් පාලනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන වලට හානි වෙනවා. වෙන්නේ මේ මධ්‍යස්ථාන ටික පොඩ්ඩක් ඔබට පෙන්වන්න ඕන. මේවට හානි වුණාම තමයි ඔය නොයෙකුත් පෞරුෂ භින්නතාවයන්ට මේ දරුවා ගොදුරු වෙලා ජීවිතය ගෙනියන්න බැරි ශක්තියෙන් අඩු නැත්තම් මුළු ජීවිතේම අවුල් කරගත්ත පුජ්‍යලේ බවට වැඩිහිටි කාලයේදී පත් වෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕන පුංචි දරුවා ආරක්ෂා නොකරොත් මුළු ජාතියම අවාසනාව. විශාල ඛේදවාචකයක්. මොකද ඔවුන්ගේ නිෂ්පාදනයට වෙන පැත්තත් අඩු වෙනව රටක අනිත් පැත්තෙන් ඔවුන්ගේ ජීවිතය උන්ටත් ගෙනියන්න බැරි වෙනවා. මේක තාම හුඟක් අය නිසි ලෙස තේරුම් අරන්නේ නැහැ. අපි අපයෝජනේ කියනවා. ඇයි මෙහෙම අපයෝජනය නොකළ යුත්තේ? මම ඔබට පෙන්නන්න පුළුවන්. මම පුංචි පින්තූර ටිකක් පෙන්වනවා. මොළයේ මොන මධ්‍යස්ථානවල බොහොම සුළු වෙලාවක් ඇතුළත පෙන්වනවා. මෙන්න මේ පළවෙනි එක ඔබ දකින්න ඇති. මේක ફોકસ කරලා හරි ඔබට පේනවා මේ කහපාටට පේන මේකට කියන ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙස් ලලාට කණ්ඩිකාව. මේක තමයි අපේ විධායක මධ්‍යස්ථානයේ තීරණ ගැනීම ප්‍රශ්න විසඳීම හැඟීම් පාලනය කිරීම
मे मध्यस्थान हाने पुंति काले लिंगिक अपयोजन धर्व पत्न हेम एक तीर्ण गंध बरी दुर्बल धर्व पत्न मे ईलंग मे मुखाते पेन रतुपाट तीतक्वे मुले गमुरेमतीन एमिग्डला भयसा हंगी पालने के मध्यस्थाने मेह क्याकारी वेडियन एक समार अपयोजन वेच धर्व वेडियट पत्न ने दीम इतर तरह कोपेट पत्न हंगी पालने के धर्व बाट पत्न मे इलांग तुना पेन मे तवेका मे मेक हिपो कैंपस के लिए रतुपाट पेन मतक तबागनी मे मध्यस्थाने दिखु कालीन मतक गबडाव कि हिपो कैंपस मेकट हानिवेनवलु मेके परिमा अटवेनवलु पुंची दारुवे लिंगिक हो कायिक मानसिक अपयोजन लक्कुनाम ईलंगट ओ इंगन गन्न बेरी दारुवे बवट अंतिमेदी पत्तेनो मोन तरंग अवासनावंत देयक्द ओब दारुवे अपयोजन लक्कनवा कियन्ने